ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් නාමල් කුමාර විසින් සිදු කරන ලද ප්‍රකාශයකට අනුව සිදු කරන විමර්ශනවලට අදාළ නඩුව අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කැඳවනු ලැබුවා. එදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කළේ නාමල් කුමාර බහරදුන් හඬපටවල පොලිස්පති සහ නාමල් කුමාර අතර දුරකථන සංවාදයක් ඇති බව පෙනී යන බැවින් එහි වැඩිදුර විමර්ශන සඳහා පොලිස්පතිවරයාව රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බවයි. එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ඉන්දියා ජාතිකයා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ඔහුගේ බිරිඳ ශෂි වීරවංශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන අයගෙන් ඉදිරි සතිය තුළ ප්‍රකාශ සටහන් කර ගැනීමට අපේක්ෂා කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. මෙහිදී සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිරවු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ තම සේවාදායකයා ස්නායු සම්බන්ධ රෝගී තත්වයකින් පෙළෙන බැවින් ඔහු අංශභාග රෝගී තත්වයට පත්වීමේ අවධානමක් පවතින බවයි. ඔහු ශල්‍යකර්මයකට භාජනය කළ යුතු වුවත් අධිරුධිර පීඩන හේතුවෙන් ඔහුව ශල්‍යකර්මයකට ඉදිරිපත් කළ නොහැකි බවට වෛද්‍යවරුන් දන්වා ඇති බවත් ජාතික රෝහලේ ඔහු නේවාසිකව සිටින වාට්ටුවේ ඇති තදබදය හේතුවෙන් හෙට දිනේ යළි බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට සිදු ඇති බවත් නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කළා. එබැවින් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාව ජාතික රෝහලේ ගෙවීම් සිදු කරන වාට්ටුවකට හෝ රාජකීය ආයුර්වේද රෝහලට ඇතුළත් කිරීමට අවසර ලබා දෙන බැවින් නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළා. කෙසේ වෙතත් එහිදී කොටුව වැඩබාලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා සඳහන් කළේ ඊට අවසර ලබා දීමට පෙර වෛද්‍ය උපදේශ අනුව සැකකරුට ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය පහසුකම් බන්ධනාගාර රෝහලේ ඇද්දැයි පරීක්ෂා කිරීමට වාර්තාවක් කැඳවිය යුතු බවයි. ඒ අනුව ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන්නැයි බන්ධනාගාර බලධාරීන්ට නියෝග කළ අධිකරණය නඩුව එළඹෙන 21 වනදා යළි කැඳවීමටත් ඒ වනතෙක් සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් නියෝග කළා.